දවසක් සිලෝන් ඇග්‍රිකල් YouTube නාලිකාව බොහොමත් මාදරෙන් යුක්තව ඔයගොල්ලෝ හැම කෙනෙක්ම පිළිගන්නවා. ඔකී ධගාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම අපේ වීඩියෝ නාලිකාව ඔස්සේ විවිධ ආකාරයේ වීඩියෝ අරගෙන ආවා. ඉතින් අද අපි ලෑස්ති වෙලා ඉන්නේ අපේ විද්‍යාකාරය තුර නිෂ්පාදනය කරපු සුදු පැහැටි කැටලියා ප්‍රභේදයේ පැලයක් નિවර්දිව සමුහ බඳුනක සිට කුඩා බඳුනක් දක්වා බඳුන්ගත කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක කතා කරමු. මා විශ්වාස කරන ආකාරයට මීට පෙර ආතුව ඔබ කැටලියා පැල බඳුන්ගත කරන්නට ඇත්තේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයට වර්ධනය වූ පැල සාමාන්‍යයෙන් මල් එන්න ආසන්න වෙච්ච පැල මෙන්න මේ වගේ පැල වර්ග තමයි ඔබ නිරන්තරයෙන් බඳුන්ගත කරන්නට ඇත්තේ. ඉතින් අද මේ අලුත් අත්දැකීමක් වෙවි. දේශීය වශයෙන් නිෂ්පාදනය කරපු කැටලියා ප්‍රභේදයක්. එහෙමත් නැත්නම් අපේ විද්‍යාගාරය තුල දේශීය නිෂ්පාදනය කරපු සුදු පැහැති කැටලියා ප්‍රභේදයේ පැලයක් කොහොමද සමුහ බඳුනක සිට කුඩා බඳුනක් දක්වා බඳුන්ගත කරගන්නේ මේ ඉදිරියට වර්ධනය කරගන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මීට කාලයකට ඉහතදී අපේ විද්‍යාගාරය තුල ඉතා සාර්ථකව ගුණනය කර මුල් අද්දවන ලද කැටලියා පැල මේ වන විට විද්‍යාගාරයෙන් බාහිර පරිසරයට හුරු කිරීම ආරම්භ කළා තිබෙනවා. ඉතින් ඒ විදිහට හුරු කරන පැල අපි එක් බඳුනකට පැල 20ක් පමණ වෙනසේ මෙන්න මේ ආකාරයට සමුහ බඳුන් තුල රෝපණය කරනවා. ඉතින් මේ විදිහට රෝපණය කරපු සමුහ බඳුනේ තියෙන පැල ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙද්දී මේ බඳුනේ තියෙන ඉඩකඩ මදිවන නිසා වේ අපිට ඉක්මන් වර්ධනයක් ලබා ගන්නට අවශ්‍ය වෙන නිසා වෙන අපි මෙන්න මේ විදිහට කුඩා net pot එකකට එහෙමත් නැත්නම් කුඩා බඳුනකට මාරු කර ගැනීම සිදු කරනවා. ඉතින් මේ බඳුනට નિවර්ධිය මාරු කරගන්නේ කොහොමද? මේ බඳුන තුළට નિවර්ධිය පොහොර සහ අනිකුත් සාධක ලබා දෙන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. අපි බලමු කොහොමද මේ වගේ සමුහ බඳුනක් තුළ තියෙන පැල ටික මෙන්න මේ ආකාරයට කුඩා net pot එකකට දාගන්න කියලා. මෙතනදී අපි ඉතා හොඳින් වර්ධනය වෙච්ච මේ පැල નિවරදිව සහ පහසුවෙන් වර්ධනය වෙන්න අවශ්‍ය කරන හොඳම මාධ්‍ය තමයි ලබා දෙන්න ඕනේ. ඉතින් ඔබට තියෙන පහසුකම් සහ ඔබට තියෙන සපයා ගැනීම පහසු අනුව පොල්ලෙලි, චිප් ගල්, උළු කැට, අඟුරු කෑලි මේ ඕනම දෙයක් මේ මාධ්‍ය විදිහට භාවිත කරන්නට පුළුවන්. ශාකයක මුල් පද්ධතිය හොඳින් වර්ධනය වීමට අවශ්‍ය කරන පරිසර සාධක සහ අවශ්‍ය මාධ්‍ය ලබා දීම අපේ වගකීමක් හොඳ නිරෝගී පැලයක් ලබා ගැනීම. තුපොල්ලෙලි දවස් 3ක් පමණ ජලයේ හොඳින් හොඟන්නට තියලා සාමාන්‍යයෙන් කහට ගතිය හොඳින් ඉවත් කරලා ගන්න පුළුවන් නම් ඉතා සාර්ථකව මුල් පද්ධතිය වර්ධනය කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය හදාගනිද්දී පොල්ලෙලි කොටස් 3කට බොරුළු කොටස් 1ක් වන විදිහට මිශ්‍රණය සදා ගන්නවා. මේ පොල්ලෙලි අපි ඉතා කුඩාවට කපාගෙන හොඳින් කහට ගතිය ඉවත් කරලා පිරිසිදු කරලා මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඉතින් මේ පොල්ලෙලි මේ වගේ පොල්ලෙලි කොටසකට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන බොරුළු ප්‍රමාණය මම කලින් සඳහන් කරපු ආකාරයකට පොල්ලෙලි කොටස් 3කට එක් බොරුළු කොටසක් වන ආකාරයට තමයි අපි මෙතනදී භාවිත කරන්නේ. මෙන්න මේ ආකාරයට ඉතා හොඳින් අපි කලවම් කර ගැනීම කරනවා. මේ විදිහට අපි සූදානම් කරගත්තු බොරළු සහ පොල්ලෙලි මාධ්‍ය හොඳින් ජීවාණුහරණය කරලා මේ කාර්යය සඳහා යොදා ගන්නවා නම් ඊටමත්ම නිරෝගීව සහ ලෙඩ රෝග වලින් තොර ගුණාත්මක පැලයක් ලබා ගැනීමට අපිට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා වෙන අනිවාර්යෙන් මේ මාධ්‍ය හොඳින් ජීවාණුහරණය කරලා ලබා ගන්නවා නම් ඊටම සුදුසුයි. ඉතින් මේ විදිහට මාධ්‍ය හොඳින් සූදානම් කරගෙන ඒ වගේම අවශ්‍ය කරන බඳුන් ටිකත් මෙන්න මේ විදිහට සූදානම් කරගෙන අපිට පුළුවන් අපි කලින් තෝරාගත්තු සමූහ බඳුනේ තියෙන පැල ටික අරගෙන ඉතා નિවර්දිව සහ ක්‍රමානුකූලව මෙන්න මේ ආකාරයට බඳුන් වල රෝපණය කරගන්න. අපි දැන් බලමු කොහොමද කොම්පෝට් එකක් තුළ තියෙන පැල ටික ගලවලා ඉතා පහසුවෙන් මුල් වලට හානියක් නොවන ආකාරයට මේ විදියට net pot එකක් තුළ හිටවගන්නේ කියලා. දැන් මේ බඳුන තුළ සාමාන්‍යයෙන් ඉතා හොඳින් වර්ධනය වෙච්ච පැල තියෙනවා, කුඩාවට වර්ධනය වෙච්ච පැල තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඉතා හොඳින් වර්ධනය වෙච්ච පැල ටික ගලවලා තෝරලා අරගෙන මේ විදියට net pot එකක් තුළ හිටවගන්න. මෙන්න මේ ආකාරයට සාමාන්‍යයෙන් පැලෙන් උස්සලා ඉතා පහ ප්‍රවේශම්කාරීව අපි මේ පැල ටික මුලින්ම ගලවා ගැනීම සිදු කරනවා. ඉන්න අනතුරුව අපි මේ බඳුනක් අරගෙන මෙන්න මේ ආකාරයට සාමාන්‍යයෙන් මාධ්‍ය අඩක් පමණ පුරවා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඉතා ප්‍රවේශමෙන් ඔබ කලින් ගලවගත්තු පැලේ මෙන්න මේ විදිහට තියන්න අරලා සාමාන්‍යයෙන් ඇඟිල්ලෙන් හිර කරගෙන ඊට අවශ්‍ය කරන මාධ්‍ය දීම සිදු කරන්න. මෙන්න මේ ආකාරයට. පැලේට හානියක් නොවෙන්න, ඒ වගේ මුල් වලට හානියක් නොවෙන්න ඉතා ප්‍රවේශමෙන් මෙන්න මේ විදිහට අපි මාධ්‍ය
තුලින් පැලය සිර කර ගැනීම සිදු කරනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි පැලේ කඳ වැහෙන්නවත් එහෙම නැත්නම් කඳ තද වෙන ආකාරයටත් මාධ්‍ය දීම සිදු කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මෙන්න මේ ආකාරයට මාධ්‍ය අඩක් පමණ යොදලා ඔබ කලින් තෝරාගත්තු කැටලිය පැලේ මෙන්න මේ ආකාරයට වඳුරු මත තබලා ඉතා ප්‍රවේශම්කාරීව ඉතා ප්‍රවේශමේ මේ ආකාරයට යලිත් මාධ්‍ය යොදා ගැනීම සිදු කරනවා ඉතා හොඳින් බලන්න පැලේ මොනමාකාරකින්වත් කඳ යට වෙලා නැහැ මුල් පදුදී පමණක් යට වෙලා පැලේ ඉහළට ඉන්න ආකාරයට තමයි අපි මේ විදිහට net pot එකක් තුල තිබ තියාගන්නේ විශේෂයෙන්ම මේ පැලේ කඳ යට වුණොත් පැලයට ජලය වැඩි වෙලා එමත් නැත්නම් කුණු වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් අන්නේ හානි අවම කරගන්න මේ විදිහට පැලේට වෙන හානි අවම කරගන්න තමයි මේ විදිහට අපි මාධ්‍ය තුලින් ඉහළට එසවෙන ආකාරයට පැලේ තැන්පත් කරන්නේ මෙන්න මේ විදිහට අපි ඉතාමත් ප්‍රවේශම්කාරීව අපේ කැටලියා පැල ටික එහෙමත් නැත්නම් අපේ පුංචි කැටලියා බබාලා ටික බොහොම පරිස්සමින් කුඩා බඳුන් වලට එහෙමත් නැත්නම් net pot එකකට මේ විදිහට දාගන්න. විශේෂයෙන්ම මේ විදිහට පැලයක් බඳුන් ගත කරගැනීමේදී පැලේ පත්‍ර වලට හානි නොවෙන්න, ඒ වගේ මුල් වලට හානි නොවෙන්න, පැලයට මොනම විදිහකින්වත් හානියක් නොවන ආකාරයට ප්‍රවේශම්කාරීව මේ කටයුතු කරන්නට ඔබ නිරන්තරයෙන් වග බලා ගන්න ඕනේ. මම හිතන්නේ ගොඩක් ආසාවක්, ඒ වගේම ලොකු උද්‍යෝගයක්, ලොකු උනන්දුවක් ඇති වෙනට ඇති ඔබට මේ කුඩා පැල ටික මේ විදිහට තියන දැක්කට පස්සේ. ඉතින් මම ඔබට කලින් සඳහන් කරා බඳුනක් තුළ ඉතා හොඳින් වර්ධනය වෙච්ච පැල ටික පමණයි අපි මේ විදිහට බඳුන් ගත කරගැනීම සඳහා භාවිත කරන්න කියලා. මේ තියෙන්නේ හොඳින් වර්ධනය නොවෙච්ච කුඩා පැල කීපයක්. ඉතින් මේ පැල ටිකත් ගලවලා බඳුනක් තුළ අපි තැන්පත් කරන්න යන්නේ නැහැ. තවත් දින කීපයක් මේ විදිහට මේ සමූහ බඳුන තුළ වර්ධනය වෙන්නට අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඉක්මනින් මේ පැල ටික වර්ධනය වුණාම අපිට පුළුවන් මේ කුඩා පැල ටිකක් නැවත අරගෙන මේ ආකාරයට බඳුන් ගත කරගන්න සුදුසු ස්ථානවල තබන්න. ඉතින් මේ විදිහට මේ බඳුනේ මසකින් තියලා අපි දැන් බලමු කොහොමද මේ net pot ටික ඊළඟට අපි අපේ දැල් ගෘහය තුල හෝ අපේ ආරක්ෂිත ස්ථානය තුල තැන්පත් කරන්න කියලා. විශේෂයෙන්ම මේ වගේ net pot එකක් තැන්පත් කිරීමේදී අපිට 2.2 ප්‍රමාණයේ කොටු දැලක් භාවිත කරන්න පුළුවන් නම් ඉතා පහසුවෙන් මේ net pot ටික එහෙමත් නැත්නම් මේ කුඩා බඳුන් ටික රඳවා ගැනීමට පහසුකම ලැබෙනවා. ඉතින් දැන් හොඳින් අවබෝධ වෙන්න ඇති කොහොමද සමූහ බඳුනක් තුළ තියෙන පැලට් එක net pot එකක් තුළ එහෙමත් නැත්නම් කුඩා බඳුනක් තුළ පහසුවෙන් පැලේට හානියක් නොවෙන්න මෙන්න මේ ආකාරයට තැන්පත් කරගන්න එහෙමත් නැත්නම් හිටව ගන්න කියලා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබේ පැල වර්ගය කුමක්ද? ඒ වගේම කොමන දිනේ මේ රෝපණය සිදු කරාද? මෙන්න මේ වගේ පිළිබඳව යම්කි සටහනක් තබා ගැනීම ඔබට පැලේ අඳුනා ගැනීම සහ පැලේ වර්ධනය මැන ගැනීමට හොඳ පිටුවහලක් වේවි. ඒ වගේම අලෙවි කටයුතු කිරීමේදී ඊටමත්ම පහසුවෙන් ඔබට ප්‍රභේද හඳුනා ගැනීම පහසුව මේ සටහන් කර ගැනීම තුළ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට ඊට ක්‍රමානුකූලව තැන්පත් කරගත්තු පැලවලට අපි ජලය යෙදීම සිදු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දිනකට එක වතාවක් හෝ දෙවතාවක් මම අර කලින් පෙන්නපු ආකාරයට හවස් කාලය වන විට හොඳින් පැල ටික වේලීමට පත් වෙන ආකාරයට එමත් නැත්නම් ජලය හොඳින් සිදියන ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි ජලය යෙදීම සිදු කරන්නේ. ඉතින් මේ විදිහට වර්ධනය වෙන පැලවලට යම් දිලීර ආසාදනයක් හෝ රෝගයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි නම් පාරිසරික තත්ත්වයන් මත ඒ වගේම කාලගුණික විපර්යාසයන් මත යම් කිසි හානියක් වීමේ ඉඩ අසර වැඩි නම් ඔබට පුළුවන් මේ වෙනුවෙන් දිලීර නාශකයක් භාවිත කරන්න. විශේෂයෙන් කැප්ටන් වගේ දිලීර නාශකයක් මේ වෙනුවෙන් යොදා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ගොඩක් දිනකට තියෙන ප්‍රශ්නයක් මොනවද මේවට දාන්න ඕන කියලා. සාමාන්‍යයෙන් 20යි 20 වගේ සමබර පොහොර
වර්ගයක් මෙවැනිින් භාවිත කරන්න පුළුවන් ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ලීටරයකට දිය කරලා ඔබට පුළුවන් සතියකට පමණ වතාවක් හොඳින් පත්‍ර තෙමේ අනාකාරයට ස්ප්‍රේ බොටල් එකක් භාවිත කරලා ඔබට පුළුවන් පොහොර ස්ප්‍රේ කිරීම සිදු කරන්න. ඉතින් මේ විදිහට හොඳින් රැකබලා ගන්න පළ ටික මම ඉතින් ඉතා ඉක්මනින් වර්ධනය වේවි. ඔබට මේ විදිහට සමූහ බඳුනක් එහෙමත් නැත්නම් කොම්පෝට් එකක් මිලදී ගැනීමේ හැකියාවක් නැද්ද? ඉතින් අපේ විද්‍යාගාරය තුළ නිෂ්පාදනය කරපු මෙන්න මේ ආකාරයට ඉතා කුඩාවට net port වල වර්ධනය කරගත්තු පැලයක් ඔබට මිලදී ගැනීම හැකියාව තිබෙනවා. මම දුරකථන අංකයේ පල්ලෙන් සඳහන් කරන්න ඔබට පුළුවන් හැමතුමක් ලබා දීලා වෙලාවක් වෙන් කරගෙන අපේ ආයතනයට ඇහිලා ඔබට අවශ්‍ය කරන මිලදී ගැනීම සිදු කරන්න. මම හිතන්නේ දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ ඇති මේ දේවල් නිසියාකාරව ක්‍රමානුකූලව පිළිවෙලකට කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට තවත් එක් සාර්ථක වීඩියෝ එකක් ඔබ වෙනුවෙන් අපි අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා ඔබ විශ්වාස කරනවා නම් අපේ නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයා වගේම අනිත් අයත් බලන්න ඕන කියලා විශ්වාස කරනවා නම් මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. ඒ විතරක් නෙමෙයි මොනවා හරි ගැටලුවක් ඔයාලට තියෙනවා නම් පල්ලෙහා තියෙන comment section එකේ comment එකක් දාලා ඔබට තියෙන ගැටලුව ඉදිරිපත් කරන්න. එහෙමනම් තවත් වීඩියෝ එකක් තුලින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගෙන යනවා ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ජයග්‍රාහී දවසක්.